upgrade unne nadda. किसी देखट अपी सेलेन्ने नेतु अपी अपे वेडे करगन या युतु एहमना टॉक विद बंदु वेडसटाना एकोलाई इंदन दोला वेन गंती हो आदरे मात आदरे करू ओबत आदरे करू වැඩසටහන මේ ආරම්භ කරන්නයි යන්නේ එහෙමනම් අද මේ ස්ථානෙට මා දාස් කරා මේ සිංහල සිනමාවේ වේදිකාවේ ටෙලිනාට්‍ය තුල ජීවත් වූ සිනමාව කලාව සියල්ල බොහොම ජීවයක් කරගත් ආදරෙන් වැළඳගත් අමතක කරන්නම බැරි වෙච්ච කලාවක් ඔහුට හෙළ සිංහල සිනමාවේ ඒ වගේම ටෙලි නාට්‍ය ලෝකේ මා දන්න තරමින් ඔහුගේ ජීවිතයයි ඔහුයි කලාවයි ජීවිතයයි දෙකම එක වගේ තමයි ඒ බුද්ධික ජයරත්න අඩුවක් තියෙනවා මම හිතුණා ඒ අඩුවට මම හිතන්නේ බුද්ධික නම් මම හිතන්නේ මට ආරාධනා කරනවා කියලා තමයි මට හිතෙන්නේ කමන්නේ කොහොම හරි කමන්නේ අපි ලස්සන තරුවක් යුග ගණනාවක ඒ ජීවිතයක් කලාවම ජීවිතේ කරගන්න උන නර්තනයටත් මේ රටේ ඉතාම ප්‍රචලිත වාසනාවන්තකමක් උප්පැත්තෙම පිහිටු ඒ දෙවමපියන්ට වාසනාවක් मेरा वासनावक हिमालय श्री वर्धन स्थान प्रेमिनीम एवगेम हिमालय बुद्धिक उपदेपल अद एतनम टॉपिक बंदु वेडसटहनट आराधना करपम मेघ पिलिगनीम इता विशेष देयक हेतुव मे मट मुनगहिमत अडुई उबलट मुनगहिमत अडुई मैदन हिमालय हिमालय बुद्धिकाय बुद्धिकन मट मतकाय टिकक हमु उना हिमालय न हमु उने मेना मद अवुरुदु දහයකින් විතර වගේ අපි දෙන්න මේකට අද ඉඳ ගන්න කියලා මට වගේ මට නිකන් හිතෙනවා එහෙම ඇති කියලා. ඔබගෙන නම් එහෙම නෑ අපි හම්බුණා. හම්බුණා. නැවත මට මේ මම බැලුවේ දැන් මේ ඔබ දෙපළගේ මේ මුණ ගැහිම ප්‍රථම කාලේ කොයි කාලෙ වෙනවද? ඔබ දෙපළ. ප්‍රථම ප්‍රේමය. ප්‍රථම ප්‍රේමය. ඔව් එහෙම මුණ ගැහිම කියන්නේ මේ. නෑ සල්වැසියාට කරන ප්‍රේමය. ඔව් එහෙම. සල්වැසි. යට ප්‍රේම කරන්න කියලා තියෙනවා. කියනවනේ. ඉන්දේකට වරදක් ගන්න කියලා බෑ නෑ එහෙම කවුරුත් මොකුත් කියන එකක් නෑ නේද
එතකොට මේ මේ මොන ගැයි කියන්නේ මේ මෙයා ඩාන්ස් කරන කාලේ මම හිතන ඇඩ් කරන්න කලින් නේද ඇඩ් කරන්න කලින් මෙයා ඩාන්ස් කරනකොට තමයි මම හිතන්නේ මේ මේ අපි මගේ පේ මොකක් හරි ඉවෙන්ට් එකකට මේ 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 හිමාලිගේ ඩාන්සින් ට්‍රූප් එක මම හයර් කරා මම ඒක දවසට ඉවෙන්ට් එකක් කරා ඒකට කරාට පස්සේ තමයි මේක ගන්න මොන අවුරුද්ද වගේ කාලේ හිතනවද 90 ආ එහෙමයි නේ සෑහෙන කාලයක් 98 වගේ එහෙම මොන ගෑයිමද එහෙම මොන ගෑයිමද හැබැයි ඊට කලින් අපි දෙන්නා එක ට්‍රේඩ්‍රාම එක අඟපාල තියෙනවා ඔව් හැබැයි ඒක ආවේ නැහැ ඔව් ඒක නෑ ඒක ඊකට කලින් නෑ ඒකට කලින් ඔව් එහෙම මොන ගෑයිමද එතකොට 90 ගණන් වල 98 වගේ ඔව් 98 ඉතිහාසකදී යුග කීපයක් නේ ඔව් එතකොට මේ දැන් ආපු ගමන ඔබ දෙපළටම දැන් ඔය කානිවල් තියෙනවා ඔව් කානිවල් එකක් තියෙනවා ටිකට් එකක් හරි මහරි මහක් කරේ එහෙම නැත්නම් නිකන් බලන් ඩර නිකන් කානිවල් එක බලන් දයන් කියනවා වගේ ආපු ගමනක් නෙමෙයි කියලා මට හිතෙනවා ඇත්තටම මොකද මේ ඔබ දෙපළගේ ඒක එකටම මම දාන්නේ නොසිතු විරු ගෞරවයකට පාත්‍ර වුණා මා දන්න තරමින් මේ රටේ රසික රසිකාවියෝ ඒ ඒ කාලවල වල ඒ ඒ විදිහට රස වින්දා ඔබ දෙපළම මම දන්නවා रंगन शिली सिस्टम प्रवेश पैराशूट तम एक पार्ट कड़ा वेटेनो एक वासना हमदेम लेवेनो ये उन्ट मटहारी मंग मटहारी सम्मान वगे वटिनो वाइक तेरू अलगे वाइक खेप एक अभी लंगी लंगी आश्रय कर बलांगीट पे मैं हम दिशा मोन का मतलब मम्मी एक सुध सुध मट मेक अन्न पुलवाने एक बंधव බලල තමයි ඊළඟ පීවලට යනවා හරි කෙටි කාලීන ඉලක්ක තමයි මට තියෙන්නේ මං කිව්වද හරියට මාන විදිහට කිව්වා අපි ගෙදර ගෙට්ටත් ඔයගොල්ලෝ තේරෙන්නේ ගෙදර කට්ටියට වත් ඔය ප්‍රමාණය තේරෙන්නේ නැහැ දැක්කනේ ගෙදර යන්න බැරිද බුද්ධික මිතුරා කියනවා මේ ගෙදර ආයෙට තේරෙන්නේ නැහැලු මාර වඩන මේ බන්දෝය කියලා මට කව ගෙදර ඉක්කලා යන්න ඉස්සර අන්න ගෙදර එන්නලු रंगने चारितोरगन एने तमंगी दायोपाद सिस्टम නැහැ හැටි නෙමෙයි එක දිගට නන්නේ මන් දන්නේ නැහැ ඔව් හැටි නෙමෙයි අයියේ ඒක ඒක මේකට ආවට පස්සේ ඒක හොඳ ක්‍රමයක් කියලා මම ඒ ක්‍රමයට අනුගත වුණා ඒ මොකද මම හිතන හැමදෙස්සෙම මේ මේ අර්ජුන රණතුංග ක්‍රිකට් ගාපු විදිහට තමයි මම ආස ගහන්නේ මං කියපල්දි ලූස් බෝල් එක එනකන් ඉඳලා ගහන හයක් ගහන ආන්න එතකන් එක එක ලකුණු දෙක අරගෙන අනික් කට්ටිය දන්නේම නැහැ මං හැබැයි ජයග්‍රහණයට අරන් ගිහලා ටීම් එක ඒක තමයි මගේ තියරේ ඔබතුමන් මං හිතනවා ඒක ඒක ඇත්තටම බුද්ධික සාර්ථකයි මා දන්නවා මේ රටේ කලාවට මොන විදිහකට සම්බන්ධ වුණා සෑහෙන කඩලුඩු ඒවා මේවා එක්ක එන්නේ නැති ඒවා එක එක දෙයක්වත් ඒවා ගණන් ගත්ත කෙනෙක් නෙවෙයි මොකද හැම විටම ආපු හැමදෑම හොඳින් බාර අරගෙන චිත්‍රපටි කර්මාන්තේ වැඩත් එහෙමයි හැමදේම යන්න දිදී බලබල හිටියා මිසක් යන්න දීලා ඒ ගැන පස්සෙන් ගිහිල්ලා මේ මොනවාරි ප්‍රශ්න දාගත්තේ නැහැ නෑ නමුත් යන්න දිදී අත්දැකීම් එක ඉඳ 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 ආපු ගමනක් වගේ තමයි. හරි. ඉතින් මට හිතෙන්නේ මේ ගැන මට ආසම වෙන්නේ කොහොමද එහෙම ඉවසීමක් වෙන්නේ? ඒක මම හිතන ප්‍රගුණ වෙනවා නේද? මම හිතන ඉස්සලම මට ප්‍රශ්න ඇති කරගත්තේ නැහැ. ප්‍රශ්න ඇති වුණාට වැටුන්නේ නැහැ කියන එක නම් මට ඒක මට ඒක දෙමව්පියන්ගෙන් සහ මට මගේ පාසලෙන් ලැබෙන එක සමාජගත වීමත් එක්ක ලැබෙන එක. අපි ගියා ටිකක් සමාජයට වඩා වැඩි බරයිනේ සමාජයේ හිටියට වැඩි ඒ ඉතින් ඒක නිසා ඒකෙන් ලැබිච්ච එකක් සහ අරම ඉන්න එක තමයි හොඳම ක්‍රමය කියලා මට පස්සේ තේරුණා. ඉතින් ඒකෙන් ජය ලැබෙන ජයග්‍රහණ වැඩි කියන එක තේරුණා. හිමාලි මේ මේ ඔබ ඔබ ඔබතුමියගේ මේ මේ ජීවිතයේ මේ පාසල් සමය මම අහන්න කැමති නෑ. හේතුව මේ වෙලාවේ මොකද මට ඉදෙනම හොඳ පාසලකට යන්න නැති කියලා
මම කැමති නෑ ඔබගේ ගම්මානය අහන්න. මම හිතන හොඳ ගමක හොඳ නගරයක හොස්පිටල් එකක හෝ ගෙදර හෝ කොහෙද හරි ඉතින් හම්බෙන්න බෑ නැත්නම් ඔහොම ඉන්න බෑ. ඔය ඕන තැනක හම්බෙන්න ඉතින් මට කමක්. හරි. ඒ ඉන්න මම මේ කිව්වේ ඊට අමතර දෙයක් තමයි නර්තනේ. පිළිමද නැහැ මට කතා කරන්න වෙන්නේ. රංගනය ද වඩා ආදරය කරේ නර්තනයට. මොකද ඉන්නේ මේක ගැටලුවක්. මේක ඉන්නේ මේක මොහමඩ් රාෆි දිලිප් කුමාර් කියලා රංගන ශිල්පී කිටියා ඉන්දියාවේ ඉන්දියාව ගියා මට මතක් වෙන්නේ මහත්මා ගා. ඊට පස්සේ කවුද මතක් වෙන්නේ කියලා අප මහන්නේ මට ආවේ ලතාජී. ලතා මංගেশකර්. ඊට පස්සේ දිලිප් කුමාර්. හරි ඔය දිලිප් කුමාර් ලතා මංගেশකර් මහත්මා ගාන්ධි ගොම එතකොට බලන්න මෙතන හිමාලි මම මෙතෙන්ට එන්නේ ඔබ මේක ගන්න කොහොම හරි දැන් මේ තමයි තෝරා ගැනීම මහත්මා ගාන්ධි මතක් කරාට පස්සේ ලතා මංගেশකර් මතක් වුණාම ඉන්දියාව වෙනුවෙන් කියලා හිතුවම මොකද්ද ප්‍රශ්නේ ඒ තමයි ඉමීරි මේ ලෝකේ ඉමීරිම කටහඬ ඒක කාටවත් මුළු මම හිතන්නේ මුළු ඉන්දියාවටම වඩා වටිනවා ඒ සොරතන්තු මුළු ඉන්දියාවටම වඩා මම ප්‍රකාශ කරනවා වටිනවා ඒ සොරතන්තු ඒ හා සමාන මුළු සිනමාමයි දිලිප් කුමාරුයි උත්තරීතරයි ඉතින් දිලිප් කුමාරගේ බන්දු සමරසිංහගේ සමානකමක් තියෙනවා ඒ තියෙන්නේ බුද්ධිකට නෑ තියෙනවා ශරීරයේ සමානකමක් තියෙනවා ඔව් ඒක බුද්ධිකට තියෙන දැන් මම මේ නෑ ස්වභාවිකව තියෙනවා ඔව් දැන් ඒකට එන්න අපි එහෙම පොඩි ෆයිට් එකක් කරමු හිමාලිගේ මේ කතන්දරේ බෙදන්න එපා දැන් නර්තනයේද හිමාලි ආදරය කරේ වඩා කැමති උනේ රංගනයේද එද මේ දෙකෙන් හිමාලි හදවතට අවංකව අපේ අහිංසක රසික රසිකාවයි අපි දෙකටම කැමති ඒක අනිම අනිවා කියලා වචනේ පුරුදුනොත් මේ ළඟදී මං අනි යකමැති අනිවා මේ ළඟ නමල කියලා මචං මෑන් සිට් ඩවුන් මචං මෑන් නොන්ඩි නෑම ඒ වගේ හරි නරකයි මේ වචන සිට් ඩවුන් කියන්නේ කොහෙද ඉඳගෙන ඉන්නේ ඉඳගෙන නෙවෙයි මෑන් ඒ කියන්නේ වැටිලා කොහෙද සිට් ඩවුන් ඒක කොමාක්ද ඔය වැටිලා කියන එකත් හරිනේ නෑ යා පොඩ්ඩක් යාට කරදරයි අන්න වචනේ ඉතින් අපි ඔය පුරුදු වෙලා තියෙන දේවල් අපි අයින් කරගන්න කල්පනා කරනවා ඇත්තටම එතකොට හිමාලි මට අහිංසක සත්‍ය ප්‍රකාශ කරන දෙක බෙදාගත්ත විදිහ ඇත්තටම අයියා කිව්වා වගේ මේ දෙකටම මම ගොඩක් ආදරේ ඒක එහෙම වෙන් කරන් ටිකක් අමාරුයි හැබැයි මම ආවේ නර්තන ශිල්පිනියක් නෑ මොකද්ද අමාරු කියන්නේ නෑ ඉතින් මම මේ දෙකටම ඇත්තටම දැන් අපි හිතමු නෑ නෑ මේ දෙකම අමාරු මොකද්ද අමාරුද දෙකම අමාරුයි නේ නෑ ඔබ හිතනවද එහෙම ඔව් මට දෙකම අමාරුයි ඔබ හරියටම හරි හරියටම හරි කියන්නේ අතක් තියන්න නර්තනයේට උප්පැත්තියෙන් තාල්ලෝ උප්පැතිලේ එක්ක සම්බන්ධ තාල් නැත්නම් හිමාලි එතන නර්තනේ නැත හරිනේ එතකොට රංගනයේට තාල්ලෝ ඒ කියන්නේ සුවඳ තේරෙන්නේ රංගපෑමේ සුවඳ තේරෙන තාල් වලින් එහෙම නැත්තම් ටක් ගාලා හැරෙන්න බෑ වෙලාවට අධ්‍යක්ෂකතුමා ඉඳලා හරියට මහත්වෝ මෙහෙමයි කැමරාව ඔයාගේ දැන් ওই පැත්තේ ඉඳලා ගුණපාලට කතා කරනකොට ඔබතුමා කතා කරන්නේ මෙහාට හැබැයි ස්වභාවිකව කතා කරන්න එනවා එතකොට අපි මෙතනින් තියෙන කැමරාව අතන තියෙන්නේ කැමරා එකක් නම් දෙකක් නම් ඉතින් අර මේව කරගන්න පුළුවන් එහෙම මේකන් ටෙලිනාට්‍ය වල මන් දන්නේ කොහොමද කියලා ඉතින් එක කැමරාවකදී එහෙම කරනවා නම් මේ දෙකට දෙකටම ආදරය කරොත් හැබැයි ඉතින් හරියටම හරි. ඒ කියන්නේ ප්‍රධාන පෙළේ මේ රටේ ඇතර හිමාලි ඔබ ඒ දෙකේදිම එහෙම දෙකම පිටන රංගන ශිල්පිනියන් අඩු. එහෙනම් මම මේ ගැන දෙමව්පියන්ට පිට දෙනවා. බොහොම ස්තුතියි අයියා. හරිද මන් දන්න. හරි බොහොම ස්තුතියි. මට ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ කවුරු හරි හැම කිව්වා නම් අද තමයි අයියා කිව්වේ එහෙම. ඇත්තටම. ඔව්. ඒ කියන්නේ දැන් අපේ මට හිතෙන්නේ ඇත්තටම හිමාලිලාගේ එක ප්‍රශ්නයක් අහලා මම ප්‍රශ්න පහක් කියන ගතියක් තියෙනවා. ඒ හින්දා දැන් ඔබ කියන්නකෝ මේ විස්තරය. මොන විස්තරේද? ඔය දැන් ওই දෙකේ පරතරේ ආපු ආදරේ සහ ඒකට දෙමව්පියන්ගෙන් ලැබිච්ච සතුටයි පිනයි ඒ ඔක්කොමත් එක්ක ඇත්තටම මං පොඩි කාලේ ඉඳන්ම තමයි නර්තනයට ආස ආදරේ මම දන්නේ නැහැ මට රඟපාන්න පුළුවන්
කමක් තිබ්බද නැද්ද කියලා. ඉතින් මම රංගන ශිල්පිනියක් මේ නර්තන ශිල්පිනියක් විදිහට තමයි මුලින්ම ආවේ. කියන්නේ ඉස්සර ඇත්තටම මම හරිම ආදරේ කියලා කිව්වේ රංගනයටත්. මම ඉස්සර චූටි කාලේ මේ ෆිල්ම් එක පටන් ගන්නකම් සින්දු දාලා තියෙනවනේ. මම ඉස්සරහටම ගිහිලා ඒවට නටනවලු. මිනිස්සු හිටියද කවුරු හිටියද එම් මට ප්‍රශ්නයක් නෑ. මට ලැජ්ජාව නෑ. මම හොඳට නටනවා සින්දු හයිය කෑගගා කියනවලු ඉස්සර සින්දු. ඉතින් ඒ වගේ එහෙම ටික 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 ඇවිල්ලා තිනේ. ඒක ඇත්තටම මගේ උපත්තියෙම ආපු මේ හැකියාවක් වෙන්නේ නැහැ. ලැජ්ජාවක් නැහැ. ඉතින් එහෙම අර පැකිලෙන්නේ නැහැ. මට එහෙම ලැජ්ජාවක් නැතිකම ලැජ්ජාවක්. ඔය සබකෝලේ නැතිකම. සබකෝලේ කියන එක. අන්න ඒක නේ. වැරදි වචන පාවිච්චි කරනවා. නෑ නෑ කමන්න නේද? නෑ එහෙම ඇත්තටම බුද්ධික ඔයා එතෙන්දී මැද්දෙන් පැනපු එකම ලැජ්ජාව. ලැජ්ජාව ලැජ්ජා. ඒක ලැජ්ජාවක්. गेदर आेरला मट नर्तने पत्ते गुरु कुंम खाली गुरु कीपेट मैं गावेन ई थिंक ये आभाष तेक्कंक टिकट लुक्को मट हितुना नर्तन नर्तने मट पुल अंकेला ඉතින් ඒ හරහා ඒ ගැන හොඳට ඉගෙන ගත්තා නර්තනයේ මේ හොඳට හැදෑරුවා. ඉතින් ඒවත් එක තමයි මම හිතන්නේ මේ අද ඉන්නවා නම් නර්තන ශිල්පිනියක් විදියට එතනට ආවේ දෙමව්පියන්ගේ විශේෂයෙන්ම මගේ අම්මා තාත්තා එච්චරම කැමති නැහැ මේ ෆීල්ඩ් එකට එනවාට. ඉස්සර ඉතින් හරි බයයි එවන්න. ඉතින් ඒ තිබුණු දේවල් එක්ක ඉතින් හැබැයි මගේ අක්කා මගේ හෙවණැල්ල වගේ අදටත් එහෙමයි. ඉතින් එයා තමයි මගේ පස්සෙන් හිටියේ. ඇත්තටම මේ වෙනකොට ඉතින් මේ හැමෝටම මම ඉන්න තැන ගැන සතුටුයි. ඉතින් ඒගොල්ලන්ට පින් අයියා කිව්වා වගේ. එතකොට දැන් මේ හිමාලි දැන් ආදරබර හැඟීමක් එන්න ගත්තේ නට නට ඉඳෙද්දිද ඇඩ් කර කර ඉඳෙද්දිද? ඒ කියන්නේ සෙනෙහසේ මෙමය. ඉස්කෝලේ යන කාලේ ආදරේ නෙමෙයි. දැන් ඉස්කෝලේ යන කාලේ එනවනේ කුළුඳුල් මොකක්ද එක? දැන් ඒක ඒ කුළුඳුල් එක ඇවිල්ලා ඇත්තට මේක එන කරදරයක්. ඒක ඕන නෑ. ඊට පස්සේ ටිකක් Tamanට බුද්ධියක් ආපුවම Tamanට තෝරා ගන්න සිද්ධ වෙනවා. දෙමව්පියන්ට කියන්න නැතිව එක්ක කියලා හෝ එක්ක Tamanට තේන්නවා මම තනි වේද. මට කවදා හරි සහකාරයෙක් ඕන කියලා සහකාරයෙක් ඕන. සහකරුවෙක් මට ලැබෙයිද? මං වගේ කෙනෙක් තෝරයිද කියලා නිකන් පොඩි උඹස් බියක් එනවා. මම ලස්සනද දන්නේ. ඒ වගේ දෙයකට යෝජනා වෙන්න යනවා කන්නාඩී ගාවට ආප පොඩ්ඩක් බලනවා නෑ අද අද මේ අද අද මේ වැඩේට හිත තියෙනවා කියලා පොඩි ගැම්මක් කරන් පණිවිඩයක් දුන්න අවුරුද්ද ඕ ඒක මුලින්ම මම හස්බන්ඩ් නෙමෙයි වහන්නේ නේද නෑ නෑ ඊට කලින් හස්බන්ඩ් නෝ හස්බන්ඩ් යාළුවා ඊට කලින් එහෙම යෝජනා ඇවිල්ලා තියෙනවා. හැබැයි මං ඒතර කියනවා කෙලිම ගෙදරින් අහන්න කියලා. එහෙම කියනවා. මොකද තාත්තට බයයිනේ. ඒක නිසා ඒගොල්ලෝ මම කියනවා. මම ප්‍රශ්නේ තේරුම් ගත්තා ඒකව පයින් නහදනවා. ඇයි? නෑ නෑ. මෙයා කැමති වෙච්ච එකනේ මම. නෑ නෑ හස්බන්ඩ් සෙනාස්නේ. මගේ යාළුවා. ඒක යාළුවගේ කාර්යය මම හොඳට දන්නවා. යාළුවත් මගේ බොහොම හොඳ මිතුර බොහොම පරණ. ඒකවල නමුත් මේ ඒ යෝජනාව කියනකට ඉස්සෙල්ලා मट उन मगे विवाह योजना 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 ආදර බර දේවල් තියෙන බුණ නමුත් එතෙන්දී අර මේ සතුටක් වින්න කියන එකනේ ඌ අනිවාර්යෙන්ම ඒ සතුට ඒ කියන්නේ සමහරක් වෙලාවට දැන් ඒව ගැන හිතද්දිත් ඒ සතුට තියෙනවා බුද්ධික මේ මේ දැන් මේට වඩා වෙනස් ඔබගේ මේ යෝජනාවල් ටික ඔබට මං හිතන්නේ ඇත්තටම ඔබගේ පාසල් සමයේදී ඔබ හොඳ ක්‍රීඩකෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම මං හිතන්නේ
පාසලේ ලොකු ක්‍රීඩා වලට මෙනේ පාසලෙන් එහා තමයි මොකද ක්‍රීඩා කරන්න ගිහපු වෙලාවලට ක්‍රීඩා වලට යන්නේ වල ඒවා කට් කරලා ගිහිල්ලා ඊට පස්සේ වෙන වෙන බස් වලට වල හිටියා පන්ති හිටියා අඩු ගතියක් හැම ඇතිනේ ඔව් වයි කොහොමද එතකොට නෑ නෑ එහෙම නේ මං ඇවිල්ලා පන්තියේ ඉන්න පන්තියේ ඉන්න පුළුවන් මූණක් නෙමෙයි පිටිකට පීන්න කි ඔයාගේ මූණ එහෙම අප්සෙට් නැන්නේ පන්ති මූණක් තමයි පිට පන්ති වල පන් තමන්ගේ ඉස්කෝලේ පන්තියට අමතර පන්ති ගොඩක් වැඩි. ඔය කියන්නේ මේ දැන් ඔය විශ්වවිද්‍යාල තියෙනවනේ දර වල වගේ ප්‍රමාණයක් ඒ වගේ වලවල් වල ගොඩාක් කිටි පාටක් තමයි මූණේ දෙන්නේ. හරි දන්නේ. හරි ඒක හරි. ඔව්. හරිද? ඔව් ඔකට ඔකට බැඳිච්ච කතාවක් තියෙනවා. දැන් ඕලෙල් කරනකොට මුදුම ඒක හරි ගියා මට පව් ගියා. හරි හරි. ඒක ඕලෙල් කරනකොට අයියේ මේ මේ අපි මේ 180ක් එතනම සර් කෙනෙක්ගේ යටතේ ඉන්න මූණක් නෙවෙයි. පව් අප්පා. ඒ කියන්නේ ඒ ෆීචර්ස් ඇවිල්ලා දැන් මන් දන්නේ කරන චරිතවල මොනවා හරිද? ඒ මූණේ තියෙන්නේ කවදාකවත් ඔයාලට ඕඩර් එකක් දෙන්න බෑ. බෑ. ඔබගේ ජීවිතේ ඔබ සතුටුම වෙච්ච දවස. ආ වෘත්තිමය වශයෙන් සතුටු වෙච්ච දවස තමයි මේ මේ ඒ මාව නළුවෙක් හැටියට මම රංගන ශිල්පියෙක් හැටියට පාරේ මිනිහෙක් අඳුරගත්ත දවස. ආයේ කොයි කාලේ 2001 නැත්නම් 2010 2000 හම්බුණාද ඇවිල්ලා ළඟටම නේ මම අඳුරගත්තා කියලා මට දැනුණා ආ අඳුරගත්තා කියලා නේ අර අර කියන ඒක නම් ගම් මොකද දන්නේ නැහැ ඕකනේ ඕනකම තිබිච්ච අමාරුව මොකද හිතුනේ වෙලාවේ බොයි කියන්නේ ජීවිතාන්තය දක්වා මේ පවුලට කන්න බොන්න දෙන්නේ නේ තොරේ මිනිස්සු ඒ මාසාව බලා ගන්න හිතුණා ඔව් එච්චර ආදරයක් ආවා ආ අඳුරන්නේම නැති කෙනෙක් නේ. නෑ නෑ. එයා අඳුරන්නේ කවද? නෑ අත්‍තරමයි මේ මේ අපිට ඔක ඇත්ත කතන්දර කියන බෑ. දැන් සමාල්ලාට ආනවා මේ දැන් ඔයගොල්ලන්ට හරියට කරදරයිනේ ෆෑන්ස්ලකින් ඇවිල්ලා කියන එක අහනවා සමාල්. ඔය කරදරේනේ අයිය ආතල් එක තියෙන්නේ. ඒ රසේ. ඒ කරදර රසේ නැත්තම් රංගන ශිල්පියෙක් නෙමෙයි. ඒක විඳින්න බෑ. රංගන ශිල්පිනියෙකුත් නෙමෙයි. හරිනේ? හරි. සාලිත් එක මගේ පුතා දිච්ච දවස. හරි හරි මට ඒක මට යාන්තම් වගේ මතකයි ඇත්ත ඒක 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 තමයි මම දැන් ඒක දෙවෙනි වෙන්නේ නැහැ ඔය ඔක්කොටම වඩා ඒකමයි දැනේ ඒක ඉතා පෞද්ගලිකව දැනේ ඒක පුජ්ජලිකව ඒක තමයි ඒකත් එක තමයි අහන්න හැදුවේ ඔබගේ මේ මේ ජීවිතය ගැන මොකද්ද සතුටුම දවස කියන්නේද මම දැන් එදා වෙන්නේ ඒක තමයි පෞද්ගලික ජීවිතේ ඔව් ඒක තමයි ඒ කියන්නේ ඒක කොච්චර ඒක කියන්නේ ඒක ඒක කියන්න බෑ ඒක තේරෙන්නේ නැහැ ඒක මොකද මොකද ඒක අති විශේෂ තව අපි දෙන්නට පොඩි විශේෂ කතන්දරයක් තියෙනවා අපි දෙන්න අන්තිම නගපෑ පුතන්ඩියා කියන චිත්‍රපටියක මම ඒ ස්ක්‍රිප්ට් එක ලිව්වේ මම හිතන බන්දු අයියා ඒකට හොඳ කමෙන්ට් එකක් දුන්නා ජනතාවට බලන්න කියලා බොහොම අගය කරනවා ඒ වගේ කිසිම විදිහකට චිත්‍රපටිය සම්බන්ධ නැති කෙනෙක් ඒකට ස්තුතිවන්ත වෙනවා මොකද සිනමාව කියන්නේ අපිට හැමතිස්සෙම වටිනවා අපි ඒක ඒකට ලං කරගන්න මිනිස්සු හදනවා ඒ වෙලාවේ කිසිම දෙයකට සම්බන්ධ නැති ඔයා ඒ චිත්‍රපටිය වෙනුවෙන් කමෙන්ට් එකක් දුන්නා වාගේ රසිකයන්ට චිත්‍රපටිය බලන්න කියලා. ඒකට අගය කරනවා. ඉතින් දැන් මේ මාව අගය කරා මේ මොකක්ද එකක් දුන්නා කියලා මට හරි අගේ ඒක. නෑ ඒක ඒක තමයි ඇත්ත කතාව. ඒ ෆිල්ම් එකේ නම පුතන්ඩියා. ඒ චිත්‍රපටියේ දැන් අපි මේන් කැරක්ටර්ස් දෙකේ මමයි හිමාලි. චිත්‍රපටිය තිරගත වුණාට පස්සේ අපි දෙන්නම පුතාලා හම්බුනා. මට මගේ පුතා ඉස්සරහම නෝ ඊට පස්සේ යනවා ඒ පුතණ්ඩිය හඬ වෙන්නේ නැතිනේ මම දන්නේ නැහැ කි මොනවා හරි මම දන්නේ නැහැ ඒක බලපෑම තියනවද නැද්ද කියන එක නමුත් මං කියන්නේ ඕක ඕක දෙන්නටම පුතු දෙන්නේ පුතු දෙන්නේ කමුද මේ ජීවිතේ වෙනයි ওই ජීවිතේ වෙනයි දැන් ඇත්තටම මේ මාලි ඔබ මොකද මේ සම්බන්ධව දැන් මේ මේ කෘප්තිමත් වීම ජීවිතේ දැන් තමන්ගේ ජීවිතේ මෙතෙක් ආපු ගමනේ සතුටුම වෘත්තිය මේ පැත්තේ නෑ 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 මම ජීවිතේ ඔව් මටත් මගේ පුතා හම්බ වුණ දවස ඒක ඒක ඒ කියන්නේ ඒකයි ඉතින් මගේ වෘත්තිය මේ පැත්තෙන් ගත්තොත්
හොඳ නිර්මාණයක් කරද්දී ඒ කියන්නේ හොඳ නිර්මාණයක් ලැබෙද්දී මම ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා මට මොන කියන්නේ මම කරන හොඳ නිර්මාණ හරහා මම උපරිම මම සතුටු වෙනවා මම උපරිම කැප වෙනවා ඒක තමයි ඉතින් සතුට දුක හැම දෙයක් ඒක එතන තියෙන ජීවිතේ කොහොමද මේ බුද්ධික ඔබගේ හැඩරුව මම දැකපු මම දන්න තරමින් චුට්ටක් වගේ අදීසිය මහත් වෙලා ඉඳලා අඩු වෙනවා මගක තිබ්බට මේ ස්ට්‍රක්චර් එක මේ මේ කොහොමද මෙහෙම ස්ට්‍රක්චර් එකක් තියාගන්නේ මේ කාලාන්තර ඇතිස්සේ විශේෂ කිසිම පරිශ්‍රමයක් නොදන්නේ ඒකද රහස මම මම මනසින් පොඩි එකක් තියෙනවා මට මේ සයිස් එකේ ඉන්න ඕන කියලා හිතේ මම පොඩි කන්නඩිය ඉස්සරහ ගියා මගේ සයිස් එක ගැන මම එහෙම හිතනවා පොඩ්ඩක් වැඩක් මොන හරි වැඩකට මොන හරි කරන්න ඕන වුණාම මොන වුණා පොඩි පොඩ්ඩක් වර්කවුට්ස් කරන වැරෙන්න හැමදාම ජිම් එකකට ගිහිල්ලා කෑම ගැන ප්‍රවේසා මට කන්න ඕන හොඳට රැට හොඳට බඩ පිරෙන්න කන්න ඕන නැත්නම් නිදියක් නැහැ ඔයාගේ විශේෂ කෑමක් නැද්ද නැහැ අහුවෙන දේ කන එකද අහුවෙන දේ කන බඩගින්න නැහැ ඒකත් සිස්ටම් එකක් ඒක හැමෝටම අල්ලන්න නැහැ එක්ක බඩ යනවා එක්ක බඩ පුරලෙන් ගිහලා හතර ගේ හතර ගාක වැටෙනවා එහෙම නැහැ එහෙම නැහැ එහෙම නැහැ ආ වා කාර්පට් බඩ කාර්පට් බඩ තියෙන මුල කාලේ ගියා नर्तने व्यायाम करणवा अड़ूल मट इतने नर्तने निशा मैदन ओब नर्तने करणवा निशा नर्तने करण निशा व्यायाम मैदन अति नर्तने दाल इतकोट मैदान स्वाभाविक देवल मेशीन नु मैदान स्वाभाविक देखना ना अत्रम कवदावत में जिम गी मन है मुखद पड़ी कल डांस करा ई थिंक उपरीम एक्सइस डांसिंग वेलटमतीन इतव करवा क्रीम वर्ग ने गुडाक में कृतिम देवल कराने नर्तने विशेष උත්තු දෙන්න හම්බෙලා තියෙනත් ඔබ දෙපළට ඒක හරි ඉන්නේ අපි නිකන් බැලූ බැලමට වෙන සාමාන්‍යයෙන් ස්ත්‍රියක් කියන්නේ දැන් ඉතින් මේ දරු පෙටියෙකුත් ඉන්න මොහුකුරාගේ ස්ත්‍රියක්නේ තමන්ගේ ස්වභාවික సౌందර්යයක් ඔක්කොම දේවල් විඳින ගමන් මේ හැඩරුව තියාගෙන ඉන්නේ ඒ ෆේෂල් අරව මෙව අනම්මන විකාර නැතුව මේක ලොකු වටිනාකමක් අපේ මේ රටේ ඉන්න දරුවන්ට इस्कोल दरुअ पुते वाले मे मे किसीम दया मे अक्की गाने नैत खमंगे कैम भीम टिके मेम विला पुते मेम इन वाक्या मेक लुक दया मेतम एतम विधि बुद्धि अंकल के विधि पुताल अनुगमने संबंधता मेदी रेट गेल इतर टीका दुआंड पटांग Kendang enna ta pera nona Sekena hitanna dama ona Adi haya hakak usala photo la muna nathilu ayyo photo gatta mama Adi haya hakak usala photo la muna nathilu ayyo photo gatta mama ගන්න මගුලට පැමිණිය මාමා පොරුව උසයි කියලා ඌරුවෙකුගේ පිට නැගා ඡායා රූප ගන්න මගුලට පැමිණිය මාමා පොරුව උසයි කියලා ඌරුවෙකුගේ පිට නැගා ඌරුව කරනම් ගැහුවා නැන්දගේ හොම්බට වැන්දා ඌරුව කරනම් ගැහුවා නැන්දගේ හොම්බට වැන්දා මේ වෙලාවේ දැන් ඕ ලෙවල් ඕ ලෙවල් එකක් තියෙනවා
ඉතින් බොහොම නිදාසෙ මේ මමයි ඇත්තටම මෙතන සර්ලා නෙමෙයි ප්‍රශ්න අහන්නේ. ඒ ප්‍රශ්න අහන්නත් ඇත්තටම බුද්ධික මේ නිකාර ඕඩර් එකකුත් නෙමෙයි. නෑ නෑ මේ 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 මෙයා මේ අහන්නේ අපි කියන්න ඕනේ මේ මාර වඩන්නේ ඒක අපි අපිට ඕනේ අපි ලියමු එහෙම එකක් නෑ. බොහොම සුන්දරව මේ මම ප්‍රශ්නේ අහනවා. අහනකට ඕන විරුද්ධ අපේ හරහාට ලොකුවට මෙහෙම මෙහෙම හරහාට ලියන්න. ලියලා ඒක ඊට පස්සේ ඔතනින් තියාගන්න ඉතුරු ටික තියාගන්න. දැන් සාමාන්‍යයෙන් මේ හිමාලි මේ බුද්ධික ඔබ දෙපළට හිතුනොත් දෙපළටම කණ්ඩ කියලා හිතුනොත් මොන හරි ආසාවෙන් ආසම එක ලියන්නකෝ. දැන් දැන් මේ වෙලාවේ කන්න ඕන වෙලාව. පංකාලක් ඇතුළට සීන් සම්බෝල දාලා ආසම කෑම දෙන්න දෙන්නට කැමතිද බලන්න බෑ. නැත්නම් අරයත් කරවල ලියයි. ආසම කෑමට දැන් ඊතුනොත් දැන් ආස. අපේ මුළු ටේබල් එකටම දාන වැඩික ලියනවා. නෑ හරි. ඒ කියන්නේ අර ව්‍යංජන ගොඩක් ලිව්වද? නෑ නෑ. මොකක්ද යකෝ? ඒක දිග ලියන්න ඕනේ. පැහැදිලි නෑ. එහෙනම් පෙන්නුම් බලන්න. මෑ දෙන්නමද? රතුබත් පොල් සම්බෝල බිත්තර. මෙතන පාන් පාන් කාලක් ඇතුළට සීනි සම්බෝල දාලා. ආ පාන් කාලක් ඇතුළට සීනි සම්බෝල. කාලා මෙහෙම කපලා. ආ ඒතොර ඒ පාන් කාලත් එක්ක සීනි සම්බෝල් වෙනම දුන්නොත් බැරිද? ඒ අවුලන්නේ නැහැ. මේකේ තමයි ලල් එක තියෙන්නේ. මේක ගතිය තියෙන. කවුද ලා? ඒ මොකද ඒ වචනේ? හදන එක්කිනා ලල්. ආ ඔ ඔ අර එන රයිට් එක තියන එක. अयो बुद्धिक मेवन दी मे इतना नरकम पुरुद्धा हिमाली दवसलट දවසකට දෙපාරක් ටොයිලට් යෑම වරකට පැය බගින්. පැයකට වර බැගින්. නෑ නෑ. එක වර එක පාරක් ගියාම පැයක් ඉන්නවා. ආ දවසකට දෙපාරක් යනවා එක පාරක් ගියොත් පැයක් ඉන්නවා. ආ පැය දෙකක් ඕන ඔයාලට කක්කුස්සියට. දවස දවස. ඒ ෆෝන් එක බලන්නත් එක්ක යන්නේ. දැන් හිමාලි මොකද? තරහා යෑම. ආ ඒ කියන්නේ හැම වෙලාවෙම මට පොඩි දේර තරහා යනවා. එතකොට මේ මේ තරහා හිමාලිට තරහා යෑම සෙනාස් එහෙම තරහා එහෙම එයාට තරහා යන්නේ නැහැ මම ටොයිලට් යනවා සෙනාස් තරහත් එක්ක එහෙමම ගියොත් මීවට ඔය රයිට් මේ මේ ඔතන මේ ටොයිලට් එක කියන්නේ බෙඩ්රූම් එකක් නෙමෙයි එතකොට නිදන කාමරේ වගේ ටොයිලට් එකේ පය ගණන් ඉන්නේ මොකද්ද හේතුව ඇයි ඒ මම හරි 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 ලල්ලේ අර අර නැන්දයිනවද ट හරිද ඔබ දෙපළට කියන්නේ දෙවිදියකට ඉන්දියාවේ රංගන ශිල්පිනියක් එක්ක රඟපාන්න ලැබුණොත් රංගන ශිල්පියෙක් එක්ක රඟපාන්න ලැබුණොත් ඇන්ටි කෙනෙක් වුණත් අවුලන්නේ නැහැ මට කමන්නේ ඔයා නෙමෙයි ඔයා අර ලල් නැන්දයි
මගේ ප්‍රථම නෑ නෑ ඒව ඕන නෑ පෙන්න මම පෙන්නන්න මගේ පවුල කඩේ නෑ මේ පවුල කඩේ මේ මගේ ෆස්ට් ඉන්දියන් ක්‍රෂ් එක ජයවත් ජයතර බහදුරු මම ලව් කරන කාලේ ආ ඔයා ආදරේ කරන්න ඇති වෙච්ච කාලේ දයා බහදුරු දැන් දයා බච්චන් ඔයා බැන්දා ආ ගමන්නේ don't worry okay okay give like what money वचन देख तू नकिन लल्ला नंद गाव हिमाली बलंद में पुरुद दाई राइट बालू काउ दे मामा दे में बल कैप्टी देखा मैंने वो इग्रा कराने नो में वेलावटे नोगेवी इमा पड़ी फेमस आ वेलावटे गेवी इमा नैतिकम आ तमांगे පොරොන්දු වෙච්ච වේතනේ ඒ කියන වෙලාවට නොලැබීම. ඔව්. ඒක කැමැති නෑ. ඒක රයිට්. හරි. ශ්‍රේෂ්ඨී අකමැති මදේ නෙමෙයි. ඔබේ ජීවිතේ. ඔබේ ජීවිතේ පුජ්‍යලක ජීවිතේ ඔබ දෙපළගෙම. අකමැති මදේ. බලෝ. අනේක අනේකා අසීමිතව විශ්වාස කිරීම. ආ. පසුතැවීම. කලකිරීම. එහෙමනම් ප්‍රේක්ෂක ජනතාවට ඔබ දෙපළ ගැන ප්‍රේක්ෂකයන් නොදන්න දෙයක් පොඩි දෙයක් සඳහන් කරන්න. නොදන්න දෙයක් ඔබ දෙපළ ගැන නොදන්න දෙයක්. right. हिमाली एक है ना वो आगे इतने प्रेक्षकों को मार के ना दान ना नहीं नहीं मावा में दान नहीं आई उदाहरण अन्ने ये मना ही रखना हाँ इधर आए मान जी ना ओ बर 12 किलोग्राम मनु आई उसे पहाड़ी दाह आई इन्हें तीस पहाड़ी कॉलर रखा दास है हमारा हाँ वो का प्रेक्षक है ना दान नहीं नहीं देखा दान नहीं हाँ मागे दान नहीं මේ ඇත්තටම බුද්ධික මේ මම ඔක දෙන්නම් ආයෝ ආගෙන් ප්‍රශ්න අහන්න ඔයා විතරක් කියන්න ඔයා ඔයා ලියන ඔයා ලියන ඔබ මේ මේ මෙහෙම ප්‍රශ්න ලියනවා මුළු ජීවිතේ ඉනවල් අරින්න ඔක්කොම ගල ඒකයි බර්ත්ඩේ කාඩ් දෙන්නවා මේ මිනිසුගේ බර්ත්ඩේ කාඩ් අනේ බුද්ධික තෑන්ක්ස් අර හරි හොඳයි හොඳට ඇදිලා තියෙනවා මම මම මෙතෙක් දැක්කේ ප්‍රේක්ෂකයන්ගෙන් මොනවාරි බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා මේ දැන් ඇඟේ සයිස් එක දීලා ලොකු දෙයක්. මොකක් ගෙනේ දන්නේ ඉනද ඉන දැම්ම නේද? ඉන දැම්ම. නැද ආපු හින්දා මොනවාරි ගෙනේ දන්නේ බලමු. කලිසමක් වෙන්න පුළුවන් බෙල්ට් එකක් වෙන්න පුළුවන්. ඉනේ සයිස් එක නේ. ආ. රයිට්. හරි එමනම් අපි ඒ ප්‍රත්‍ය ඉවරයි. දැන් අපි සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා ඉතුරු සයිස් ටික කියනවා. විභාග වෙලාවෙදී ප්‍රශ්න ඇහුවා කොහොමද අර මේ ඔක්කොම කියලා මම නිකන් සාමාන්‍යයෙන් දැන් නිකන් ඇහුවොත් දෙදෙනාගෙන්ම ඔබගෙන් ඉස්සලා නෝ මේ හිමාලි ඔබ මේ දැන් අපි පිටින් බලනකොට මට හිතා ගන්න පුළුවන් කවුද කියලා වගේ නමුත් ඔබ ඔබ හිතන්නේ ඔබ මොන වගේ කෙනෙක් කියලාද ඒ ලියන දෙයක් නෙමෙයි මම කියන වාගේ ජීවිතේ ගැන ඔබ ඔබ කවුද දැන් අපිට මං ටිකක් හිතුවක්කාර තරහ යන ඉක්මනට යකඩ ගෑණියෙක්
වැඩි නෑ මන්ට හිතුවක්කාර තරහා යන නියන් යකඩ ටයිප් එකේ ගෑනු කෙනෙක් වම් පදේ මේ 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 ලෝකේ හිමාලි මට ඉතින් ඉන්න කෙනෙක් නෑ නෑ ආසයි හරි චෝක් අර ලල්ලක වගේ මේ මේ බුද්ධිකව නෑ හිමාලි දෝජන්නේ ඔයාගේ ප්‍රකාශයේ අව්‍යාජයි ඒ කියන්නේ බොහොම අව්‍යාජ ප්‍රකාශයක් තමයි අහිංසක නැහැ මම මොකොත් එහෙම හිතන්නේ ඒකනේ ඒකනේ දුකක් නැතුව කිව්වා කියලා ඒක ඒ ප්‍රකාශයේ අවංකභාවය කොහෙන්ද නැද්ද හොයාගන්න ඕ ඒක තමයි අවශ්‍ය ඒක තියන්නේ ඕකේ මේ කොහෙන්ද මේකේ මේ කොහෙන්ද ඒකෙන් තමයි අවංකේ මේ කතා කරන්නේ අවංක එක මෙතනින් තමයි අර බල්ලා නැත්තරනවා වගේ ඔ මෙහෙම මොකුත් නැතුව තිබ්බනම් ඒ මාර්සියක් බොරු අවංක නැද්ද එතකොට ඔබ මම පේරණේට ගොඩාක් සංවේදී ඒක දුර්වලකමක් හැටියට නෙමෙයි මන් දකින්නේ මං කැමති මං පිරිමියෙක් කියන මං පිරිමියෙක්ට තියෙන්න ඕන ගති ලක්ෂණ මොනවද කියලා මම මගේ තාත්තා හරහා දකිනවා බොරු කියන ඒ කියන්නේ බොරු කියන්නෙත් නෑ බොරු දෙයක් පෙන්වන්නෙත් නෑ මම මගේ මං හරිය ඒ කියන්නේ මට ක්‍රෙඩිට් කාඩ් නෑ විවෘතව බොහොම සරල කෙනෙක් ඉතාමත් සරල කෙනෙක් ආ ඒකයි වචන සරල කෙනෙක් බොහොම මේ සංවේදී සරල කෙනෙක්. හරි නේද වචනේ? හරි තමයි. එහෙමනම් හිමාලි. මම මේ මේ යෝජනාවක් විතරයි මන් දන්නේ මේ මේ වෙලාවේ කොහොමද කියලා ඔබගේ ඔබගේ තාල් වල தත්ත්වය. මන් දන්නා කොහොමද තාල් තියෙනවා කියලා. පොඩි මේ නර්තනයක් මත් නෙවෙයි ඉතින් පොඩි හැඩයක් ඒ ගීතරාවේට අදාළ හැඩයක් කරගන්න ආසයි මේ මේ බුද්ධිකට පෙයින්ද. මතුවෙලා සංගීතයේ ඉන්දියාවේ තමයි යෝගි මොකද්ද ඈජ බාජ මොක මන් දන්නේ එක පාටම මතුවෙලා ඉතින් අප දෙදෙනා කිසිම පුහුණුවක් නැතුව බුද්ධික පුතාව සන්තෝෂ කරපුවේ කොයිතරම්ද ගොබේලා එහෙමනම් ටොක් විත් බන්දු වැඩසටහන මෙමේ ඇත්තටම හිමාලි ඔබ පැමිණීම බුද්ධික ඔබ පැමිණීම ඉතාමත්ම වාසනාවන්තයි රසික රසිකාල්වියෝ වෙනුමි ආරාධනා කරාට උදේ 11 ඉඳන් 12 වෙනකම් මේ රටේ ඉන්න සුන්දර වාසනාවන්ත සිංහල සිනමාව ටෙලිනාට්‍ය වේදිකාව සංගීතය ගායනය මේ හැම දෙයකම ගැති මුළු රටේම ජනතාව වෙනුවෙන් ටොක් විත් බන්දු වැඩසටහනට පැමිණීම ඉතාම වාග්යමත් දෙයක් ඒ හින්දා මම ප්‍රාර්ථනා කරනවා දීර්ඝායස ලැබේවා මේ රටේ තව තවත් ලෙඩරෝක එන්න තියෙනව නම් ඒවා එන්න නොලැබේවා. තව තියෙනව නම් තවත් දේවල්. ඒවා එන්න නොලැබේවා මේකෙන් බේරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. බොහොම සුබදවසක්. ඉතින් අපි එහෙනම් සතුටුයි. අපිට ලස්සන ගීතයක් තියෙනවා මේ සමුගැනීමේ ආදරේ බෙදාගන්න.